අයිබවන් සුභ සති අන්තයක් වේවා. රනිල් 13 දෙන්න යනවා කියලා මේ දවස්වල දැන් කතා වැරවිලා තියෙනවා. මොකක්ද මේ 13 කියන එක ගැන රටේ අවධානයක් තියෙනවා. ඒ ගැන පැහැදිලි කිරීම අවශ්‍යයි. ඉතින් 13 කියන්නේ ලංකාවේ ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් සාමාන්‍ය භෞමික අඛණ්ඩතාවය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ආපු ගැටලුවක්. ඒක රටේ වැදගත් සංදිස්ථානයක් 1987 දී සිද්ධ වෙන 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඉතින් මේක ඇත්තටම එනකොට LTT එක ගැන කතා කරන්න වෙනවා, ඉන්දියාව ගැන කතා කරන්න වෙනවා, අපේ ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න. ඉතින් කරුණු ගොඩක් එක තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අපිට කතා කරන්න වෙන්නේ. ඒ හින්දා ටික වෙලාවක් අද සාකච්ඡාවට ගත වෙන්න පුළුවන්. ඉන්දියාව ලංකාවට මැදිහත් වෙච්ච එක ඉතිහාසයේ ඉඳලා අපි දන්නවා. ඒ ගැන කතා කරන්න කලින් අපි බලමු මේ 1960 දශකයේ විතර ඉඳලා තමයි සාමාන්‍යයෙන් උතුරේ ඉන්න දෙමළ ජනතාව තමන්ටම කියලා වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ. ඒ කියන්නේ 1948 දී ලංකාවට නිදහස හම්බුණාට පස්සේ ඉඳලා බ්‍රිතාන්‍යයන් මේකෙන් දාලා ගියාට පස්සේ ඇතිවෙච්ච ජනවාර්ගික අර්බුද 1956 සිංහල භාෂා පනතත් එක්ක උත්සන්න වෙලා එතනින් පස්සේ මේක මේගොල්ලෝ සිංහල භාෂාව ලංකාවේ ප්‍රධාන භාෂාව කරනවත් එක්කම උතුරට වෙන අසාධාරණය පිළිබඳ ආපු ගැටලුත් එක්ක උතුර ජනතාව නිරන්තරයෙන් මේක විසඳ ගන්න උත්සාහ කරාට ඒක විසඳ ගන්න බැරි වෙනකොට ඒගොල්ලෝ තීරණය කරනවා වෙනම රාජ්‍යයක් ඕනේ කියලා. ඕක 60 දශකයේ මුල භාගයේ විතර ඉඳලා ආවේ. ඒකේ ප්‍රතිපලයක් විදිහට 1976 දී 1970 දශකයේ අපි දකිනවා උතුරේ සන්නද්ධ කණ්ඩායම් මහා ගොඩක් බිහි වෙනවා. සන්නද්ධ කැරලි කණ්ඩායම් මහා ගොඩක් බිහි වෙනවා. ඒකෙන් ප්‍රධානියා වෙන්නේ LTT එක 1976 දී බිහි වෙනවා. 1983 දී අපි දන්නා ජූලි කලබලෙන් පස්සේ ඉඳලා උතුරේ LTT දකුණේ අපේ ශ්‍රී ලංකා හමුදාවත් අතර ගැටුම් පට හට ගන්න පළවෙනි ඊළාම් යුද්ධය කියලා ඒකට සඳහන්න්නේ. ඕක 1983 ඉඳලා ඇදිලා යනවා 1987 වෙනකම්. 87 දී අහලා තියෙනවා නම් කොබ්බෑ කඩුව විජේවිමලරත්නලා ෆයිට් කරපු වඩමාරච්චි මෙහෙයුම. වඩමාරච්චි මෙහෙයුමෙන් ප්‍රභාකරන්ව ඔන්න මෙන්න අල්ලගන්න අන්තිම දවසට දෙකට ඇවිල්ලා තිබුණේ. ඒ වෙලාවේ තමයි ඉන්දියාව මැදිහත් වෙලා යුද්ධේ නතර කරන්නේ. ඉන්දියාව මැදිහත් වෙලා අපි දන්නවා ගුවනින් ඇවිල්ලා පරිප්පු දැම්මා, නැත්තම් එහෙම කරන්න දුන්නේ නැත්තම් ෆයිටර් ජෙට්ස් තියාගෙන හිටියා කියනවා ලංකාවට උඩින් පියාසර කරන්න බලාගෙන පහර දෙන්න. ඒ වගේ බොහොම හොස්ටයිල් සිටුේෂන් එකක රට තිබිලා තින්නේ. ඒ වෙලාවේ JR සිද්ධ වෙනවා ඉන්දියාවේ බලහත්කාරයෙන් යම් කිසි ඉන්දු ලංකා ගිවිසුමකට අත්සන් කරන්න. අපි දන්නවා රජීව් ගාන්ධි ඇවිල්ලා රජීව් ගාන්ධිට අපේ අර නාවික හමුදාවේ සෙබලෙක් තුවක්කුවෙන් ගහන සිදුවීමක් මේ කාලේ වෙන්නේ. කොහොම හරි බලහත්කාරයෙන් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනවා. ඒ ගිවිසුමේ ප්‍රධානම කරුණ තමයි 13 වන ව්‍යවස්ථා සංශෝධනය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය අත්සන් කරනවා බලහත්කාරයෙන් වගේ. ඒක අත්සන් කළ බලාත්මක කරන්නේ 1987 නොවැම්බර් 14 වෙනිදා. ලංකා ව්‍යවස්ථාවේ ওই ටික ඔක්කොම පැහැදිලිව බලා ගන්න තියෙනවා. ඉතින් ඒකට අනුව ලංකාව මීට කලින් නොතිබුණු පළාත් 9යකට බෙදෙනවා. හැබැයි පළාත් 9යකට බෙදුවාම එක වැඩක් කරනවා. ඒ කියන්නේ උතුරු පළාතයි නැගෙනහිර පළාතයි වෙන් කරන්නේ නැතුව එකක් විදිහට බද්ධ කරනවා. කම්බයින් කරනවා. කියන්නේ අර හැමතැනටම 9යකට කැන්ට ගන්න අවශ්‍ය විදිහට බෙදුවට උතුරයි නැගෙනහිර එකතු කරලා එකක් හදනවා. ඒක සුවිශේෂී තත්ත්වයක්. මොකද මේ දෙක එකතු කරාම ලංකාවේ මුළු භූමියෙන් 3/3ක්ම අර උතුරු නැගෙනහිර පළාත් සභාවට අයිති වෙනවා. ඉතින් මේ විදිහේ යම්කිසි හැමතිස්සෙම ඉන්දියාව ට්‍රයි කරනවා. මේකට හේතු වෙන්න ඕන ප්‍රධාන කාරණාව තමයි ත්‍රිකුණාමලය කියන එක නැගෙනහිර පිටලා තියෙන එක. මොකද ඉන්දියාවට බෑ ත්‍රිකුණාමලයේ වරාය ගැන ඒගොල්ලන්ගේ හිතේ තියෙන බයෙන් මිදෙන්න. මොකද ත්‍රිකුණාමල වරාය කියන්නේ 1926 දී බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන දෙවන ලෝක යුද්ධ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඒගොල්ලෝ හිතනවා දෙවන ලෝක යුද්ධය යනකොට ලෝකයේ දැන් අපේ තියෙන අපේ පැත්තේ නැගෙනහිර ප්‍රදේශ පාලනය කරන්න මේ හරියට හොඳ තෙල් ටැංකි ටිකක් ඕනේ. ගුවන් පතයක් ඕනේ, වරායක් ඕනේ. ඒ අනුව හදපු මේ යුද මධ්‍යස්ථානයක් තමයි ත්‍රිකුණාමලය කියන්නේ. දැන්ට ත්‍රිකුණාමලය වරාය ළඟට ගියොත් පේනවා මේ පැත්තෙන් වරාය, මේ පැත්තෙන් තෙල් ටැංකි ටික, මෙහෙම චුට්ටක් පිටිපස්සෙන් ගුවන් පතේ. ඒ කියන්නේ එතන තනිකර යුද මධ්‍යස්ථානයක් විදිහට හදන්නේ. මේකට හැමතිස්සෙම ඉන්දියාව බය. ඒ කියන්නේ ත්‍රිකුණාමලය ගැන තියෙන ආශාවෙන් ඉන්දියාවට මිදෙන්න බෑ. ඒ වගේම LTT එකටත් වාණිජ නගරයක් විදිහට ත්‍රිකුණාමලය වරාය නගරයක් විදිහට අත්‍යවශ්‍යයි ඊළමක් විදිහට ක්‍රියාත්මක වෙනවා නම්. ඉතින් ඒගොල්ලොත් නිරන්තරයෙන් උතුර ගැන කතා කරනකොට නැගෙනහිරත් මේකට එකතු කරනවා. නැගෙනහිර වෙනම කතා කරන්න ඒගොල්ලෝ කවදාවත් කැමති නැහැ. හින්දා මේ දෙක එකතු කරනවා උතුරු නැගෙනහිර. ඒ කියන්නේ ඉන්දු ලංකා ගිවිසුම ඇතුළෙම අනාගත ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පදනම තමයි ඒ දාගන්නේ පළාත් දෙකක් එකතු කරලා එකක් නිර්මාණය කිරීම තුළ. ඒක ඇත්තටම ඉස්සරහට බලා ගන්න පුළුවන්. තව චුට්ටකින් ඒ කතාවත් කියන්න පුළුවන්.
ඉතින් මේ ගිවිසුම අස්සම් කරාට පස්සේ ලංකාවේ අනිත් පළාත් සභාවල ඡන්දේ තියෙනවා. හැබැයි උතුරු නැගෙනහිරට විශේෂී දෙයක් කියනවා. ඒ විශේෂ දෙය තමයි නැගෙනහිර මිනිස්සුන්ගෙන් ජනමත විචාරණයක් පවත්වන්න ප්ලෑන් කරනවා. ජයර් කියනවා අපි ජනමත විචාරණයක් පවත්වනවා නැගෙනහිර පළාත මිනිස්සුන්ගෙන් උතුරත් එක්ක එකතු වෙන්න කැමතිද කියලා. ඒකටත් දිනයක් දාගන්නවා. හැබැයි ඒකේ වැදගත්ම දේ තමයි ජනාධිපතිවරයාට පුළුවන් ඒක ඕනනම් කල් දාලා తాවකාලිකව දෙක අමුණලා කරගෙන යන්න. ඒ අනුව ජයර් තීරණය කරන ජනමත විචාරණයකට යන්නේ නැහැ. අපි తాවකාලිකව දැනට උතුරයි නැගෙනහිරයි ජනාධිපති බලතල පාවිච්චි කරලා එකතු කරලා එකක් හදමු කියලා. ඒ අනුව 1988 දී උතුරු නැගෙනහිර පළාත් සභාවේ පළවෙනි ඡන්දය පැවැත්වෙනවා. ඒකෙන් මහ ඇමති බවට පත් වෙන්නේ වරදරාජා පෙරුමාල්. මේ නම සාමාන්‍යයෙන් ලංකාවේ අපිට නිතර ඇහෙන නමක් වරදරාජා පෙරුමාල් කියන නම. ඉතින් වරදරාජා පෙරුමාල් මහ ඇමති වෙලා ඉන්න කාලේ ලංකාවට දැන් ඉන්දු ලංකා ගිවිසුමෙන් වෙච්ච අනිත් කාරණාව තමයි මේ පළාත් සභාවලට බෙදිලා දැන් අර පරාජය වෙන්න ගිය කොටින්ම බේරගෙන ඒගොල්ලන්ගෙන් ඒගොල්ලන්ව නිරායුධ කරන්න කියලා. ඒගොල්ලන්ව නිරායුධ දැන් ඔන්න අපි ඉන්දියාවේ කියන අපි මැදිහත් වුණා. ඕගොල්ලෝ පළාත් සභාවට බෙදන්න මේ ප්‍රශ්නෙට දෙන විසඳුම. අපි LTT එක පරාජය කරලා ඒගොල්ලන්ව නිරායුධ කරලා දෙන්න. ඒකට ඉන්දියානු හමුදාව ලංකාවට එනවා. ඉන්දියානු හමුදාව ලංකාවට ආවට අවුරුදු දෙකක් තිස්සේ මේ ෆයිට් එක යනවා. JR ගෙදර යනවා මේ ආසේ. ප්‍රේමදාස එනවා. ප්‍රේමදාස කොටින්ට ආයුධ දෙනවා. උඹලා ෆයිට් කරපන් ඉන්දියානු හමුදාව එක්ක ගහලා එලෝපන් කියලා. ඉතින් මේක අවුරුදු දෙකක් විතර යනකොට ඉන්දියාවේ එහෙම කරපු ආණ්ඩුවත් පෙරලෙනවා. ආණ්ඩුව පෙරලලා ඒ අලුත් ආපු ආණ්ඩුවට මේ ලංකාවේ මේ ප්‍රශ්න ගැන ඇත්තට උනන්දුවක් තියෙන්නේ. ඊට පස්සේ ඉන්දියානු හමුදාවත් අවුරුදු දෙකක් තිස්සේ ගුටිකාලා යුද්ධ කරලා මේක ගලව ගන්න බැරි තැන මේක දාලා යනවා 1990 දී. ඉතින් මේ ඉන්දියානු හමුදාවත් දැන් මෙන්න යනවා. ප්‍රේමදාසත් ආයුධත් දීලා LTT එකත් දැන් ශක්තිමත්. වරදරාජා පෙරුමාල් 1990 දී පළාත් සභාව උතුරු නැගෙනහිර කැඳවනවා. කැඳවලා කියනවා අපි සම්මත කරමු අලුත් පනතක්. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත් සභාවට අපිට දීපු මේ රටෙන් තුනෙන් එකක භූමිය තමයි LTTE රාජ්‍ය කියලා ඊළම ප්‍රකාශයට පත් කරනවා 1990 දී වරදරාජා පෙරුමාල්. ප්‍රේමදාස මොකද කරන්නේ? ප්‍රේමදාස වහාම පළාත් සභාව විසුරුවලා දාලා ඒ ඊළම ප්‍රකාශ කරපු එක ප්‍රයෝජනයක් නැති වැඩක් කරනවා. එදා ඉඳලා 2006 වෙනකම් 1990 ඉඳලා අවුරුදු 16ක් එක දිගට උතුරු නැගෙනහිර පළාත් සභාව පැවැත් වෙලා නැහැ. ඒක පාලනය වෙලා තියෙන්නේ කොළඹින් ජනාධිපතිවරයාගේ බලතල යටතේ. ඉතින් 2006න් පස්සේ විශේෂ කාරණේ තමයි මහජන පෙත්සමක් අරගෙන 2006දී අපි දන්නවා මහින්ද රාජපක්ෂ JVP එකේ සහයත් අරගෙන ජනාධිපති බවට පත් වෙලා ඉන්නේ. ඉතින් JVP එක පෙටිෂන් එකක් ගේනවා උතුරු නැගෙනහිර පළාත් සභාව වෙන් කරන්න කියලා. ඒක වෙන් කරාට 2007 දී ශේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දෙනවා. දැන් උතුරු නැගෙනහිර එකක් වෙන්නේ නැහැ. මේක වෙන් කරන්න ඕන කියලා 2007 දී තීන්දුවක් දෙනවා. ඒ තීන්දුව අනුව යමින් දැන් 2007 වෙනකොට නැගෙනහිර දිනලා ඉවර වෙනවා. නැගෙනහිරලා දිනලා ඉවරයි යුද්ධ සරත් වංශකා ඇතුළු යුද හමුදාව. 2008 දී තමයි පිල්ලයන් මහ ඇමති වෙලා නැගෙනහිර ඡන්දය පැවැත්වෙන්නේ. පිල්ලයන් අවසානයේ මහ ඇමති බවට පත් වෙනවා. හැබැයි උතුරට තාමත් ඡන්දයක් නැහැ. උතුර තාම යුද්ධේ. ඉතින් මේ තත්ත්වය 2013 වෙනකන් උතුරට ඇදිලා යනවා. යුද්ධේ ඉවර වෙලා උතුර සෙටල් කරලා 2013 තමයි උතුරු පළාත් සභාව පැවැත්වෙන්නේ. හරි. දැන් පළාත් සභාවක ඔය ඉතිහාසය ඔය වගේ. ඉතින් ඔය ඉතිහාසය ගත්තාම පළාත් සභාව හරියට නිකන් පොඩි ආණ්ඩුවක් වගේ. පොඩි ආණ්ඩුවක්. ප්‍රදේශයට තියෙන පොඩි ආණ්ඩුවක්. දැන් අපේ රටේ නම් ලොක ජනාධිපතිනේ. ඒ ජනාධිපතිගේ නියෝජිතයෙක් දාන පළාත් සභාවේ ලොක්කට කවුද? එයාට තමයි ආණ්ඩුකාරවරයා කියන්නේ. සාමාන්‍යයෙන් පළාතේ ආණ්ඩුකාරවරයා කියන්නේ ජනාධිපති විසින් පත් කරන ලබන ජනාධිපතිට ආසන්න සමානම වැඩේ ඒ පළාතට ක්‍රියාත්මක කරගෙන යන ජනාධිපතිගේ නිලධාරියා. කියන්නේ අග්‍රාණ්ඩුකාරයා තමයි ජනාධිපතිගේ රෝල් එක කරන්නේ. ඊට පස්සේ ඡන්දෙන් පත් වෙන කට්ටිය අගමැතිවරයා වගේ රටේ අගමැති වගේ පත් කරගන්නේ මහ ඇමතිව. මහ ඇමතිව පත් කරගන්නවා. ඇමති මණ්ඩලයට 4 දෙනා ඉන්නේ. ඒ 4 දෙනා සාමාන්‍යයෙන් එකත් අග්‍රාණ්ඩුකාරයා විසින් පත් කරගන්නේ මහ ඇමතිගේ කැමැත්ත මත. ඒ ශේෂ්ත්‍ර ටික ගත්තහම කෘෂිකර්මාන්ත, සෞඛ්‍ය, අධ්‍යාපන, මහා මාර්ග හා ප්‍රවාහන තමයි ඔය ගොඩක් වෙලාවට ඔය 4 දෙනා වෙන්නේ. ඉතින් ඔය විදිහට අමාත්‍යංශ 4කුත් එක්ක පළාත් සභාව නිර්මාණය වෙලා සාමාන්‍යයෙන් පොඩි ආණ්ඩුවක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මධ්‍යම රජයේ පූර්ණ බලතල බලපෑම සහ යටත් වීම යටතේ ජනාධිපතිවරයා තමයි අග්‍රාණ්ඩුකාරවරයා හරහා මේකේ තියෙන වැඩිම බලයක් පාලනය කරන්නේ. ඉතින් මේ වෙනකොට තියෙන පළාත් සභාවලට දීලා තියෙන බලතල තමයි අධ්‍යාපන දීලා තියෙනවා කියලා අපි දන්න සමහර ඉස්කෝල පළාත් සභාවෙන් පාලනය වෙනවා කියලා අපි දන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොටස් දීලා තියෙනවා අපි දන්න සමහර ඉස්කෝල පාලනය සමහර ඉස්පිරිතාල පාලනය වෙන්නේ පළාත් සභාවේ.
මහා මාර්ග ගැනත් අපි දන්නවා සමහර බස්වල පවා පලා සභාවේ නම පවා ගහලා තියෙනවා. ප්‍රවාහන සහ පලා මහා මාර්ග කියන කොටස් පලා සභාවෙන් පාලනය වෙන ඒවා තියෙනවා. ඒ වගේම පලාත් කෘෂිකර්මාන්තා මාත්‍යංශය තියෙනවා. පලාත් මහා අධිකරණයක් දීලා තියෙනවා. ඉතින් මේකට නොදුන්න දේවල් තමයි පොලිස් බලතලයි ඉඩම් බලතලයි. එතකොට පොලිස් බලතල සහ පොලිස් බලතල දුන්නොත් එහෙම වෙනමම පොලිසිය යුනිට් එකක් හදාගන්න පුළුවන්. දැන් හින්දි ෆිල්ම් නැත්නම් මලයාලි ෆිල්ම් බලන කට්ටිය, ඉන්දියාවේ ෆිල්ම් බලන කට්ටිය දන්නවා ඉන්දියාවේ ඒ ඒ ප්‍රාන්තවල ඉන්න පොලිසිය වෙනස්. යුනිෆෝම් එකේ සලකුණු වල නම ගහලා තියෙන ඒවා ඉඳලා ඒගොල්ලෝ වෙනස්. ඒ කියන්නේ මේ ඒ ප්‍රාන්තයට වෙනම පොලිසියක් තියෙනවා. දැන් ඒ වගේ ලංකාවෙත් මේ පොලිස් බලතල ආවොත් එහෙම පොලිසිය වෙනස්කම් එකේ පලාතර බලපාන පොලිස් බලතල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉඩම් සම්බන්ධයෙන් ගත්තත් ඉඩම් වලට වෙනම කොමිෂන් සභාවක් දාලා ඉඩම් කොමිෂන් සභාවක් කරා තමයි පලාත් ඉඩම් ටික කළමනාකරණය වෙන්න දාලා තියෙන්නේ. ඉතින් මේ දැනට මේ 13 වන ව්‍යවස්ථාවේ සඳහන් වෙන සමහර බලතල දීලා නැහැ. සමහර බලතල දීලා තියෙනවා. ඒක ගොඩක් දීලා තියෙන ඒවයි නොදී බැලුවාම දීලා නැත්තේ ක්‍රිටිකල් විදිහට පොලිස් බලතල සහ ඉඩම් බලතල. මොකද ඒ හරහා අර කලින් වරදරාජා පෙරුමාල් කරා වගේ ඊළමක් ප්‍රකාශයට පත් කළොත් එහෙම ඉඩම් බලතල පොලිස් බලතල සහිතව පොලිස් බලතල තැනක ආයුධත් එක්ක එතකොට රටේ යම්කිසි ගැටලුවක් ඇති වෙන්න පුළුවන් හින්දා මොකද ඊළමක් ඇති කරපු ඊළම පිළිබඳ තවම විශ්වාස කරන ජන සමාජයක් එහි තියෙනවා. ඒ හින්දා යලිත් මේ ඊළාම් ප්‍රශ්නය ඇදිලා ඒවි, ජනමාර්ගික ගැටලු උත්සන්න වේවි, බෙදුම් වාදය නැගිලා ඒවි කියන ප්‍රශ්නය ඒකීය ශ්‍රී ලංකාවක් කියන තත්ත්වය අපිට නැති වෙයි කියලා. ඉතින් මේ පළාත් සභා වලින් ඊළඟ පියවර විදිහට ඉන්දියාවේ යන්න බලාපොරොත්තු වෙන ඉන්දියාවේ තියෙනවා ආකාරයෙන්ම ෆෙඩරල් රාජ්‍යයක් වෙනකොට පලා සභාදී කුඩා කුඩා රාජ්‍යන්ට ලංකාව කඩලා ඒක මධ්‍යම රජයකින් පාලනය වෙන විදිහට අපි දකිනවා. ඉන්දියාවට ලොකු ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් වෙනම භාෂාවක් කතා කරන වෙනම සංස්කෘතියක් තියෙන වෙන්වෙන් වෙච්ච ජනතාවක් ප්‍රාන්ත විදිහට වෙන් කරගෙන පාලනය කරන එක ඒගොල්ලෝ දැනටමත් කරගෙන යන දෙයක්. ඊයේ පෙරේද පවා ආන්ද්‍ර ප්‍රදේශය දෙකට කඩලා තෙලංගානාව හදනවා. ඉතින් ඒ විදිහට ප්‍රාන්ත විදිහට වෙන් වෙනම භාෂාව සහ සංස්කෘතියේ වෙනස් වීම අනුව ඒ කන්සෙප්ට් එක අනුව තමයි මේ ෆෙඩරල් කියන සංකල්පය ඉන්නේ. ඒක ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි. අපි ගත්තොත් ඕස්ට්‍රේලියාව, යුනයිටඩ් අරාබි එමිරේට් රාජ්‍ය, යුනයිටඩ් ස්ටේට් එක, යුනයිටඩ් කිංඩම් එක, ඔය වගේ වෙනස් වෙච්ච රාජ්‍යන් විදිහට යුනයිටඩ් විදිහේ ෆෙඩරල් රාජ්‍යන් විදිහට ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙන මධ්‍යම රජයෙන් පාලනය වෙන ගමක්. ඉතින් කොහම වුණත් ලංකාව වර්ග කිලෝමීටර් 65610 බොහොම කුඩා රාජ්‍යයක්. ඉතින් මේ කුඩා රාජ්‍ය තවත් කෑලි වලට කඩලා ඒක ඇතුලේ උතුරු නැගෙනහිර එකතු කරලා වෙනම ප්ලෑන් එකක් අනාගත ඊළමකට යන්න තිබුණා. උතුරු ඉන්දියානු ගිවිසුම, ශ්‍රී ලංකා ඉන්දියානු ගිවිසුම ඇතුලේ ඒ ප්ලෑන් එක පැහැදිලිව තිබුණා. ඒක මගින් ක්‍රියාත්මක කරන්න ගිය වරදරාජා පෙරුමාල් යම් ආකාරයකට පරාජයට පත් කරන්න ලංකාවේ විධායක බලයට පුළුවන් වුණා. කොහොම හරි ඉතිහාසයේ එහෙම එකක් තියෙන්නේ මේ පලා සභා හරහා ඊළම කියන පැත්තට යාම සම්බන්ධයි. කියන්නේ පලා සභා හැදෙන්නම උතුර නැගෙනහිර එකතු කරලා වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තු ඇතුව ඒ හින්දා ඒක ලංකාවේ ජේ.ආර්.ගෙන් පස්සේ ආපු පාලකයෝ බොහොම පරිස්සමට ඒක එහෙටත් නැති මෙහෙටත් නැති විදිහට පවත්වාගෙන ගියා. රටේ ඒකීය භාවය පරිස්සම් කරගෙන. හැබැයි ඒක හරිම නිශ්චිත නැති, බොහොම ඩිෆයින් කරපු නැති බොඳ වෙච්ච තැන් හරහා එක එක විදිහට ජාම බේරගෙන මෙච්චර කල් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ඇයි මේ තත්ත්වය අදට බලපාන්නේ, 13 ඇයි මේ අදට එන්න ගන්න කියන එක අපි කතා කරන්න ඕන වැඩක්. දැන් අපි දන්නවා අපි ලංකාව ආර්ථික අර්බුදයක ඉන්නේ. ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා නම් අනිවාර්යෙන් ඊළඟ පියවර විය යුත්තේ IMF එකට යන එක. මේ IMF එකට යන එක දැන් පරක්කුයි. එක පැත්තකින් චීනය කබාදින, එක පැත්තකින් ඉන්දියාව කබාදිනවා. චීනය සහ ඉන්දියාව කියන කරුණු දෙක නැතුව ලංකාවේ කිසිම දේශපාලන ප්‍රශ්නයක් මේ වෙලාවේ කතා කරන්න බෑ. ඒක තමයි තෝරු මෝරු අස්සේ අපි ඉන්න හාල් මැස්සු. හැමතිස්සෙම මතක තියාගන්න මේක භූදේශපාලනිකව හොට් ස්පොට් එකක් ශ්‍රී ලංකාව කියන්නේ. එතකොට ලංකාවට දැන් සල්ලි නැති හින්දා, බංකොලොත් හින්දා අපිට තෙල් ටික හරි එන්නේ, කරන්ට් එක ගෙදරට නැතු කප කප හරි එන්නේ ඉන්දියාව ටික ටික හරි තාම ණය දෙන හින්දා. එයා මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය බලවතා විදිහට අනාගත ගෝලීය බලවතෙක් වෙන කාරණාවත් ඔළුවේ තියාගෙන එයා නිරන්තරයෙන් මේක ඇතුලේ මේ ගේම් එක ප්ලේ කරන ගමන් ඉන්නේ. එතකොට දැන් ඉන්දියාවේ සහාය අපිට නැත්තම් ඇත්තටම තෙල් නැතුව යන්න පුළුවන්. මොකද චීනය සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ මේ රජයට තියෙන සහාය ඉවත් කරගෙන තියෙන්නේ. එතකොට ඉන්දියාව තමයි දැනට මේකට මොන මොනවාරි කරන්නේ. හැබැයි ඒක නිකන් නෙවෙයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා යම් කිසි දෙයක්. අර ඉන්දු ලංකා ගිවිසුම හරහා උතුරු නැගෙනහිර එකතු කරලා වෙනම පලාතක් හදලා තිරිකුණාමලයේ වරාය බලය LTT එකට එහෙමත් නැත්නම් වක්‍රාකාරව ඉන්දියාවට ගන්න උත්සාහ කළා වගේ
මේ අවස්ථාවේදී අපි දන්නවා අර්බුදයේ මුල් අවදියේදීම තිරුකුණාමලයේ තෙල් ටැංකි ටික ඒගොල්ලෝ වැඩේ කරගත්තා, අස්තන ගහගත්තා. දැන් ඒගොල්ලෝ ඉතිරිය දැන් මොනවද තවත් අපි සල්ලි දෙනවා නම් අපි ඕගොල්ලන්ගේ තව මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාවට ආවොත් ඒගොල්ලෝ 13 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම කියන සාධක එළියට දාලා තියෙනවා. ඒ හින්දා තමයි හදිස්සියේ රනිල් වික්‍රමසිංහ උතුරට ගිහිලා තයිපොංගල් සම්බරලා කියන්නේ 13 සම්පූර්ණයෙන්ම දෙනවා කියලා. දැන් මේ වෙලාවේ හදිසිය කරන්න ඕන වැඩක් නෙමෙයිනේ. මොකක්ද දැන් 13 කලබලේ ආවේ? ආ 13 කලබලේ ඉන්නේ ඉන්දියාවේ වුවමනාවට. ඉන්දියාව මේ වෙලාවේ බලපෑම් කරලා අපිට සහයෝගය දෙන ගමන් එයාට අවශ්‍ය වැඩපිළිවෙලට යන්න එයා අපිව පුළුවන් තරම් ග්‍රහණය තියාගන්න අපෙන් බලාපොරොත්තු වෙන දේ තමයි දැන් 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවීම. අපි දකිනවා ගිය සතියකට කලින් ඉන්දියාවේ ෆයිනෑන්ස් මිනිස්ටර් ඇවිල්ලා ගියා හෙටානිද්දට රනිල්ට හේන්න කියලා ධෝනි නෙමෙයි සමා වෙන්න මෝඩි ආරාධනාවක් කරලා තියෙනවා. කොහොම වුණත් එතනින් අපිට කියවා ගන්න වෙන්නේ ඉන්දියාව දැඩි ලෙස මේකේ තාමත් බැහැගෙන අපිව කළමනාකරණය කරගන්නවා කියන එක. ඒ වගේම ඉන්දියාව දෙන්න හදන සහයෝගය තමයි IMF එකට බලපෑම් කරලා අපිට IMF එකේ ඩීල් එක අරගෙන දෙන එක. මොකද IMF ඩීල් එක මාර්තු වෙනකොටවත් හරි ගියේ නැත්නම් ආණ්ඩුව පවතින විදිහක් නැහැ. ආණ්ඩුව විසිරුවන්න වෙන තත්යකට රනිල් වික්‍රමසිංහට යන්න වෙනවා. අපි ඒක දැන් මාස 7ක් ඉඳලා කියනවා. රනිල්ට බලතලාවට පස්සේ පෙබරවාරියෙන් පස්සේ පාර්ලිමේන්තුව විසිරුවන හැර ඔහුට ඔප්ෂන් එකක් නැහැ කියලා. මොකද රාජපක්ෂ කඳවුර පරිසම් කරගෙන ඔහු මේ යන ගමන ඔහුට යන්න බෑ. IMF එකකට සහාය දෙන්නේ නෑ. මොකද ඒ ඇතුළේ ඉන්න හොරු ප්‍රමාණය වැඩි හින්දා. හරි, එතකොට ඉන්දියාව ඒ විදිහට මේ IMF ඩීල් එකට අපිට උදව් කරද්දී ඉන්දියාවේ තව වෙනසක් වුණා. මීට මාසයකට විතර කලින් ඉන්දියානු බැංකුවල ලංකාවේ බැංකුවලට අවසරයක් දුන්නා ඉන්දියානු රුපියල් ගිණුම් අරින්න. ඒ කියන්නේ ඉන්දියානු රුපියල තවත් එක් විදේශ මුදල් ලේඛකයක් විදිහට ලංකාවට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට ඩොලර් ලංකාවේ ඉන්දියාව බැංකුවලට යැවීමේ හැකියාවකුත් ලැබෙනවා. ඒ පැත්ත පොඩ්ඩක් ක්ලියර්. ඒක මේකට ගලප ගන්න පුළුවන්ද කියලා සමහර විට පුළුවන් ඇති. අපි දන්නවා දෙමළ ඩයස්පෝරාවේ ඉන්න LTTE කොටස තවමත් උනන්දුවකින් ඉන්නවා ලංකාවේ උතුරු නැගෙනහිර මේ විදිහට වෙන් කර ගැනීම වෙනුවෙන්. ඒකර මේ ඩයස්පෝරාවේ ධනස්කන්ධය ඒගොල්ලෝ ඇතැම් විට කියන අපිට බිලියන 10ක් වුණත් දෙන්න පුළුවන් කියලා. බිලියන 10ක් වුණත් දෙන්න පුළුවන් කියලා විටින් විට ඇවිල්ලා කතා කියනවා. එතකොට ඒ හරහා ඒ මුදල් ඉන්දියානු ගිණුම් වලට යන කතාවක් අපිට හිතා ගන්න පුළුවන්. ඒ හරහා ඉන්දියාවේ ණය ටික මේ වෙනකොටත් ඉන්දියාව අපිට දීලා තියෙන ණය වලින් බිලියන 1.9ක් අපි ගෙවන්න ඕනේ. ගෙවන එක පැහැර හැරලා තියෙනවා. ඒ වගේ දේවල් යලි ඩයස්පෝරාව හරහා ගෙවාගෙන ඒ මුදල් රුපියල් විදිහට මාරු කරගෙන මෙහි යම් කිසි වැඩ කරනවා වගේ මොන හරි සැලසුම් තියෙන්න පුළුවන්. ඒක මගේ යම් කියවීමක් විතරයි. ඒකත් අපිට ගලප ගන්න තියෙන තැනක් තව පැහැදිලි. ඉතින් ඔය විදිහට බැලුවොත් දෙමළ ඩයස්පෝරාව, IMF එක, ඉන්දියාව, රනිල් වික්‍රමසිංහ යන්නු මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ 13 කියන ඉලක්කයට වුණ යලිත් දෙමින් ඉන්නේ ලංකාව දුර්වල වුණාට පස්සේ. එහෙනම් අපි අමතක කරන්න හොඳ නැහැ යුද්ධේ දිනන්න ජීවිත විශාල තොගයක් මේ රටේ පරිත්‍යාග කරා. ඒක පරිත්‍යාග කරලා ජීවිත පරිත්‍යාගයෙන් තමයි රටේ ඒකීය භාවය ආරක්ෂා කරගෙන එක ශ්‍රී ලංකාවක් අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ නිර්මාණය කරගෙන තියෙන ශ්‍රී ලංකාව දැන් ආර්ථික වශයෙන් දුර්වල වෙලා හින්දා අපි දැන් බොහොම දුර්වල අඩියකට ඉන්නේ. ඉතින් අනිත් කාරණාව මේක කතා කරන්න මම තමයි රනිල් වික්‍රමසිංහගේ හැසිරීම. අපි දකිනවා 2002 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ආවට පස්සේ සාමගියුසුමකට යනවා. රනිල්ගේ සාමකාලය අපි කියන්නේ. ඉතින් රනිල්ගේ සාමකාලය තිබ්බ කෙලවර වෙනකොට අපි දකිනවා 2003 අගභාගය වෙනකොට එනවා මේකට කිව්වා ඉන්ටරිම් සෙල්ෆ් ගවර්න්මන්ට් ඔතොරිටි, ස්වයං පාලන අධිකාරියක් හදන්න ඕන කියලා උතුරට වෙනවා. ඒ කියන්නේ අර LTT එකට මැප් එක එහෙම අර තුනෙන් එක තියෙන මැප් එක එහෙම හදලා දුන්නේ රනිල්ගේ සාමේ කාලේ. ඒක හදලා දීලා රනිල් සාමයක් සෑහෙන්න පවත්වාගෙන ගිහිල්ලා ඔය නැගෙනහිරින් කරුණලව එහෙම කඩාගන්න ඒ උපක්‍රමශීලී යම් කිසි වැඩපිළිවෙලක් කරා. හැබැයි කරාට LTT සාමය තුල තියාගෙන ඒගොල්ලන්ට මැප් එක ඇඳලා දීලා අන්තිමට LTT ස්වයං පාලන කලාපයක් ලබා දෙන්න ඔන්න මෙන්න තැනකටම ආවා. ස්වයං පාලනේ දෙන්න ඔන්න මෙන්න 2003. ඒක දුන්නොත් එහෙම ආයි අර වරදරාජා පෙරුමාලට පලාසභාව දීලා JR එතනින් ඊළමපත් කරගත්තා වගේ මේ ස්වයං පාලනය දීලා යලි ඊළම දුන්නා වගේ තැනකට තමයි එන්න තිබුණ රනිල් වික්‍රමසිංහ 2003 දී. දැන් 2003 දී මේක එනවත් එක්කම රටේ මේ ස්වයං පාලනය දෙන්න බෑ කියලා ලොකු හඬක් ආවා. විශේෂයෙන් ඒ වෙලාවේ නිදහස් පක්ෂය තමයි හිටියේ විපක්ෂයේ. නිදහස් පක්ෂයේ විපක්ෂයේ හිටියා, JVP එක විපක්ෂයේ හිටියා, හෙළවුරුමේ එතන හිටියා. ওই කණ්ඩායම් ටික මේ ලොකු හඬක් නගලා එකතු වෙලා ඒ ආණ්ඩුව පරාජයපටපත් කරන්න පුළුවන් වුණා.
චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුව විසිරවලා තමයි ස්වයං පාලනයක් දෙන එක වළක්ව ගත්තේ. ඒ කියන්නේ රනිල්ට අගමැති පුටුවෙන් යන්න වුණා. මොකද රනිල් ස්වයං පාලනයක් දෙන්න ගියා. රනිල් ස්වයං පාලනය දෙන එක නවත්ප ගන්න තිබුණ එකම දේ තමයි රනිල්ව සීට් එකෙන් පයින් ගහලා එලවන එක. චන්ද්‍රිකා හරියට මේක කරලා ආණ්ඩුව විසිරවලා දාලා තමයි ඊට පස්සේ ජේවිප් එකත් එක්ක එකතු වෙලා ගිහිල්ලා අර වෙනස් වෙච්ච ආණ්ඩුවක් හදන්නේ 2004. ඉතින් ඕක තමයි ඒ කතාව. දැන් ගත්තාම මේ ටික එකට බැඳිත් බව. රනිල් වික්‍රමසිංහ ජේ.ආර්.ගේ කාලේ කරපු වැරද්දක් 2003 දී ස්වයං පාලනය දෙන්න ගිහිල්ලා එල්.ටී.ටී. එකට ඒ chance එකම දෙන්න ගියා. දැන් ආයේ ජනාධිපති වෙලත් කරන්න හදන්නේ 13 දෙන එකද 13 දුන්නොත් මොකද වෙන්නේ? 13 දුන්නොත් මේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න යලිත් අර ජීවිත පරිත්‍යාගයෙන් ශතවර්ෂ ගාණක් මහන්සි වෙලා, ශතවර්ෂණෙම සමාන දශක ගාණක් මහන්සි වෙලා රැකගත්ත ඒ කියභාවය අපිට අහිමි වෙන්න පුළුවන්ද? නැවත මේ ඩයස්පෝරා ප්‍රශ්නය නැවත එහෙම නැත්නම් අපි කියනවා එල්.ටී.ටී.ඊ. ඊළාම් ප්‍රශ්නේ නැවත මතුවේද කියන එක හිතනවා. මොකද රනිල් වික්‍රමසිංහගේ අතීත භාවිතය බැලුවාම ඔහු ඒකට බොහොම පොසිටිව්ලි, ඒක එහෙම වුණාට කමක් නැහැ, එහෙම හරි මේක ඉවරයක් කරලා සාමය ඇති කරගෙන ආර්ථිකය හදන්න ඕන කියන තැන කටයුතු කරපු කෙනෙක්. කොහොම හරි ඒකට ජනතාව කොහොම කැමති වේද දන්නේ නැහැ. මොකද අපි විශේෂයෙන් දන්නවා රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ ඉන්නේ පොහොට්ටු කඳවුරත් එක්ක. පොහොට්ටුවේ ඡන්ද ටික තියෙන්නෙම ජාතිකවාදය කියන සංකල්පය හරහා ආපු ඡන්ද බහුතරයක්. ඉතින් මේ ජාතිකවාදයෙන් බලය ගත්ත පොහොට්ටු ආණ්ඩුවට දැන් රනිල් වික්‍රමසිංහ බලය තියාගන්න ඕනේ. හින්දා රනිල් වික්‍රමසිංහගේ පාසෙන් එල්ලිලා ගියොත් උතුරට 13 දෙන්න වෙනවා සම්පූර්ණයෙන්. 13 දුන්නොත් විතරයි IMF එකේ උදව් වෙන්නේ, ඉන්දියාවේ ආශිර්වාදය ලැබෙන්නේ. එහෙම වුණොත් විතරයි IMF එක ඇවිල්ලා ආර්ථික අර්බුද විසඳන තැනකට යන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා අපි මෙතෙන්ට කරවටක් වතුර ගිහින් නැමෙ ඊටත් එහා ගිහිල්ලා දැන් මේ ගානටම ඇවිල්ලා ඉන්නේ. මේක 13 දුන්නොත් අර කලින් දුන්නා වගේ ස්වයං පාලනය දෙන්න ගියා වගේ, නැත්නම් වර්ධරාජා පෙරමුණ වලට උතුරු නැගෙන එකතු කරලා පලාත් සභාවේ පලාත් ඇමති වෙන්න දුන්නා වගේ, මේ වගේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්ද කියන කරුණ ගැන අපිට තවත් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මීට වඩා කටයුතු කරන්නේ කොහොමද කියන එක අපිට නීතිය සම්බන්ධයෙන් මේ සම්පූර්ණ 13ම දුන්නොත් පොලිස් බලතල කොහොමද යන්නේ, ඉඩම් බලතල කොහොමද යන්නේ කියන එක අපිට ඇනලයිස් කරලා බලන්න වෙනවා. නීතිය පිළිබඳව, ව්‍යවස්ථාපිත නීතිය පිළිබඳව විශාරදයන් එක්ක. ඒ දේශපාලනයෙන් අපි නෙමෙයි පොතක් කියව පළියට නීතිඥෙක් වෙන්නේ නැහැ. ඉන්ද ඔක්කොම පැහැදිලි කරගන්න බැරි වෙයි. නමුත් මේක දේශපාලන ඉතිහාසත් එක්ක බැඳිච්ච දෙයක්. අපේ රට ඒ වැරද්ද ආයි කරගනීද? ඒ රට ඒ වැරද්ද අපි දැන් දෙපාරක් කරගෙන තියෙනවා. ඒ වැරද්ද ආයි මේ තුන්වෙනි පාරටත් කරගන්නද යන්නේ. ඒකට අවශ්‍ය කරන පසුබිම ඕනාවටත් වැඩිය දැන් නිර්මාණ වෙලා තියෙන බව අපි දන්නවා ආර්ථික අර්බුදයත් එක්ක. ඉතින් මේකේ ටිපින් පොයින්ට් එක කෙලවරේම තියෙන්නේ පොහොට්ටුව බලය තියාගන්න, පොහොට්ටුව තමන්ගේ පාර්ලිමේන්තු බලය ආරක්ෂා කරගෙන දිගටම ඉන්න. 13ට කැමති වෙයිද? ජනාධිපතිවරයාගේ බලතල යටතේ ඒ දෙන්න හදන 13ට පොහොට්ටුවේ ආශිර්වාදය ලැබෙයිද? ඒකට පොහොට්ටුවේ ඇතුලේ ඉන්න ජාතිකවාදී දේශපාලන නායකයන්ට කඳවුරු වලට මොන වගේ අනාගතයක් උරුම වෙයිද? ඔවුන් මේ වෙලාවේ පවතින තමන්ගේ අනාගතය අඳුරු කරගනීද? බලමු. ලංකාව කියන්නේ හැමතිස්සෙම මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් බොහොම සංවේදීව කටයුතු කරපු ජාතියක් විශේෂයෙන් දකුණ. ඉතින් කොහම වුණත් මේක රටේ අපිට 2009 දී යුද්ධ ඉවර කරාට ඉවර වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. ආයේ විටින් විට මතුවෙලා එනවා. ඉතින් 13 සම්බන්ධයෙන් අපිට තියෙන ස්ථාවරය මොකක්ද කියලා බැලුවොත් එහෙම 13 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ ජනමාර්ගික ප්‍රශ්නය විසඳ ගන්න මොකක්ද අපිට කරන්න පුළුවන් වෙන්නේ? අපි කඳවුරක් විදිහට දේශපාලනයේ නියැලෙන දේශපාලකයන් විදිහට කිසිම වෙලාවක රටේ අඛණ්ඩතාවය, භෞමික අඛණ්ඩතාවය නැති වෙන විසඳුමකට කැමති නෑ. හැබැයි අපි කැමති මේ ප්‍රශ්නය අපි මෙච්චර කල් උත්සාහ කරපු නැති ආකාරයේ ආදරයෙන්, ගෞරවයෙන්, සාකච්ඡාවෙන් විසඳ ගන්න. එතෙන්ට යන්න ඕනේ, එතෙන්ට යන්න වෙන්නේ. අපිට මේ ආර්ථික අර්බුදයක් තුළින් අසරණ වෙලා අය අසරණකමට හිඟාකාගෙන දුක් මහන්සියෙන් විඳගෙන අසරණ භාවයත් එක්ක නෙවෙයි අපි ආර්ථිකව ශක්තිමත් වෙච්ච ජාතියක් විදිහට. ඉතින් ඒ හින්දා මම විශ්වාස කරන විශේෂයෙන්
පාර්ලිමේන්තුව විසිරුවලා අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරලා මේ පොහොට්ටු ආරක්ෂා කරගන්න 13 දෙන්න හදන වගේ වැඩක් මෙතන තියෙන්නේ. ඉතින් පොහොට්ටු ආරක්ෂා කරගන්න 13 දෙන්න ඕන නැහැ. එහෙම ජාතිකවාදී කඳවුරක් ආරක්ෂා කරගන්න ඒගොල්ලොම කතා කරපු දෙයක් නැති කරගන්න ඕනේ නැහැ. එහෙනම් අපේ ස්ථාවරය වෙන්නේ අපි මේක ආදරයෙන් ගෞරවයෙන් කාලය අරගෙන සාකච්ඡා කරලා විසඳ ගන්න ඕනේ. මේ ජාතීන් අතර අවබෝධය ඇති කර ගන්න ඕනේ. මේ ප්‍රශ්නේ අපිට මීට වඩා ලස්සනට විසඳ ගන්න පුළුවන් අලුත් දේශපාලන සංස්කෘතියක් ක්‍රමයක් යටතේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුව විසිරවනු කියන සටන් පාඨය තව දුරටත් ඉස්සරහට අරගෙන යන්න. එතකොට රනිල් වික්‍රමසිංහට ওই විදිහට 13 දෙන්න වෙන්නේ නැහැ. ඒක අපි අතර ඉස්සරහට තියෙන ලොකු අභියෝගයක් වේවි. ඔබ සැමට සුවදායක සති අන්තයක් වේවා. ජය වේවා.